ඉතින් යාළුවෝ ඔක්කොම සුබ දවසක් කියලා වීඩියෝ එක පිළිගන්නවා. ඉතින් ගොඩ කාලෙකින් වීඩියෝ එකක් අරන්ගෙන බැරු ගියා. ඉතින් ඒකට මුලින්ම සමාව ඉල්ලන්න ඕන ඔයගොල්ලෝගෙන්. ඉතින් මම අද වීඩියෝ එක කතා කරන්න යන්නේ ලෝකේ කොරෝනා වෛරසය නිසා දැන් මේ වෙනට ලෝකේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සමාජයේ එන්නතක් හඳුනා දීලා තියෙනවා. ඉතින් මේ විදිහට හඳුනා දුන්න එන්නත් වර්ග 6ක් මේ වෙනට ලෝකේ තියෙනවා. ඉතින් මේ එන්නත් වර්ග 6 මොකක්ද? ඒ එන්නත් වල තියෙන පළදාවිතාවය කොහොමද කියලා තමයි මම අද වීඩියෝ එක කතා කරන්න යන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි මම කතා කරන්න එන්නත් 6න් පළින්ටම හොඳම එන්නත තමයි Pfizer BioNTech කියන එන්නත. ඉතින් මේ එන්නතේ ඵලදායිතාවය විදිහට දක්වලා තියෙනවා 95% 97% අතර මට්ටමක්. ඉතින් මේ එන්නත නිෂ්පාදනය කරලා තියෙන ඇමරිකාවේ Pfizer සමාගම සහ ජර්මනියේ BioNTech සමාගම එකතුලා තමයි මේ එන්නත නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ එන්නත්කරණය ලබා ගන්න ඕන අනිවාර්යෙන් මාත්‍රා දෙකක් ලබා ගත යුතුයි. හොඳයි දෙවෙනියට හොඳම එන්නත තමයි Moderna කියන එන්නත. ඉතින් මේ එන්නතේ ඵලදායිතාවය 90% 94% මට්ටමක්. ඉතින් මේ එන්නත නිෂ්පාදනය කරලා තියෙන ඇමරිකාව විසින් මේ එන්නතත් ඔයාලා ලබා ගන්න ඕන අනිවාර්යෙන් මාත්‍රා දෙකක් ලබා ගත යුතුයි. එන්නත් ශ්‍රේණිගත කිරීමේ හොඳම තුන්වෙනි එන්නත තමයි Sputnic V කියන එන්නත. ඉතින් මේ එන්නතේ ඵලදායිතාවය 85% 90% අතර මට්ටමක් වෙනවා. ඉතින් මේ එන්නත නිෂ්පාදනය කරලා තියෙන රුසියාව ඔයාලා මේ එන්නත ලබා ගන්න ඕන. මේ එන්නතෙත් මාත්‍රා දෙකක් අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි. හොඳයි එන්නත් ශ්‍රේණිගත කිරීමේ හොඳම හතරවෙනි එන්නත තමයි AstraZeneca කියලා හඳුන්වන්නේ. ඉතින් මේ එන්නත Covishield එන්නත කියලාත් හඳුන්වනවා. ඉතින් මේ එන්නතේ ඵලදායිතාවය 70% 90% අතර මට්ටමක් තියෙනවා. ඉතින් මේ එන්නත නිෂ්පාදනය කරලා තියෙන ඇමරිකාව සහ ස්වීඩ්නේ කියන රටවල් දෙකම එකතුලා තමයි මේ AstraZeneca කියන එන්නත නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඔයාලා මේ එන්නත ලබා ගන්නවා නම් අනිවාර්යයෙන් මේ එන්නතෙත් මාත්‍රා දෙකක් අනිවාර්යෙන් ලබා ගත යුතුයි. හොඳයි එන්නත් ශ්‍රේණිගත කිරීමේ හොඳම පස්වෙනි එන්නත තමයි Johnson & Johnson කියලා හඳුන්වන්නේ. ඉතින් මේ එන්නතේ ඵලදායිතාවය 70% 85% කියලා නම් කරනවා. ඉතින් මේ එන්නත නිෂ්පාදනය කරලා තියෙන්නේ බෙල්ජියම හා ඇමරිකාව කියන රටවල් දෙක එකතු වෙලා. ඉතින් මේ එන්නතේ තියෙන විශේෂත්වය තමයි අනෙත් එන්නත්වල මාත්‍රා දෙකක් ලබා ගත්තර මේ එන්නතේ එක් මාත්‍රාවක් ලබා ගත්තොත් හොඳටම ඇති මේ එන්නතේ ඵලදායිතාවයට. ඉතින් මම හිතන්නේ මේ එන්නත ලංකාවේ තාම දැනට එන්නත් කරන්න ලක් කරන්න ඇති කියලා. හොඳයි එන්නත් ශ්‍රේණිගත කිරීමේ අවසාන එන්නත තමයි Sinopharm එන්නත. ඉතින් මේ එන්නත නිෂ්පාදනය කරලා තියෙන චීනය. ඉතින් මේ එන්නතේ ඵලදායිතාවය විතර 65% 75% අතර මට්ටමක් දක්වනවා. ඉතින් මේ එන්නත ඔයාලා ලබා ගන්නවා නම් මේ එන්නතෙත් මාත්‍රා දෙකක් අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි. හොඳයි යාළුවනේ ඉතින් මම අද වීඩියෝ එක අරන් ආවේ දැනට එන්නත්කරණයට ලක් කරන ලෝකේ තියෙන එන්නත් වර්ග 6ක් ගැන. ඉතින් මේ කුමන එන්නත ඔයාලා ලබා ගත්තත් මේ එන්නතෙන් වෙන්නේ කොරෝනා වෛරසය නිසා තමන්ගේ ජීවිතය වෙන බලපෑම අඩු කරන එක. ඉතින් ඒ වගේම මේ එන්නත් සියලුම එක දේවල් ලෝක සෞඛ්‍ය සංවිධානයේ 100%ක් අනුමත කරපු එන්නත් තමයි ඔයාලා ලබා දෙන්නේ. ඉතින් මේ එන්නතක් ලබා ගන්න කිසිදු දෙයකට බයක් තියාගන්න ඕනේ නැහැ. ඉතින් ඒ හින්දා මේ එන්නත ලබා ගත්ත නිසාවෙන්ම ඔයාලා කොරෝනා වෛරසයෙන් 100%ක් ආරක්ෂා වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා එන්නතත් ලබාගෙන නිසි සෞඛ්‍ය පුරුදුත් අනුගමනය කරනවා නම් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙන්න ඔයාලා අනිවාර්යයෙන්ම පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා දැනුණොනක් එකතු කරගත්තා නම් ඒක තමයි වැදගත්. ඉතින් මේ වගේ වීඩියෝ එකක් අරගෙන මම ඉස්සරහට හැම වෙලාවෙම ඉක්මනටම channel එකට subscribe එක දාන්න. ඒ වගේම මේ වීඩියෝ එකෙන් වැදගත් වෙනක් ඔයගොල්ලොත් ගත්තා නම් යාළුවන්ට බලන්න අනිවාර්යයෙන් මේ වීඩියෝ share කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි ඉක්මනට හමුමු. එතකන් වලට සුබ දවසක්.